ගජමුතු ගැන කාලෙන් කාලෙට බොහෝ පුවත් නැවෙනවා. ඒ තමයි ගජමුතු ගැන තියෙන එක එක විශ්වාසයන් නිසා. ඉන්දියාවේ අලි ඇතුන් 14000ක් ඉන්නවා. ඒත් ඒ රටේ ගජමුතු කියලා දෙයක් වාර්තා වෙන්නේ 1928 දී. අලි ඇල්ලීමකදී තමයි මේ දලේ තුල හමු වූ වටිනා වස්තුව ගැන කියුනේ. ඒ කාලේ දන්ත මුක්ත විදියට තමයි හඳුනාගත්තේ. මැලේසියාව, ඉන්දියාව ඇතුළු ආසියානු රටවල් 13කම අලි ඇතුන් ඉන්නවා. ඒත් ඒ කිසිම රටක මේ තරම් ගජමුතු පස්සේ නම් යන්නේ නැහැ. ගජමුතු කියලා කියන්නේ මිත්‍යා දෙයක් නෙවෙයි. ඇත්තටම ඒක දලයේ තුල තියෙන ස්වාභාවිකවම ඇතිවන දෙයක්. ඒත් බොහෝ වෙලාවට මේ හුවමාරු වෙන්නේ ඇත්ත ගජමුතු නම් නෙවෙයි. ගජමුතු ගැන තියෙන මිත්‍යා විශ්වාස ඒකට බලපානවා. ගජමුතු ළඟ තබා ගැනීමේදී සිතූ පැතූ දේවල් ලබා ගන්නට පුළුවන් කියලා සමහරුන්ගේ මතයක් තියෙනවා. ඉස්සර කාලේ ගජමුතු තිබුණේ අකර දහස් ගණන් නින්දගම් තිබූ ධනවත් ප්‍රභූවරු යටතේ. ඔවුන් ළඟ අලියතුන් ඉන්නවා. ඔවුන්ට ධනය ඒ වගේම ඉසුරු ලැබුණේ ගජමුතු නිසා නෙවෙයි. පරම්පරාවේ ධනය බලය නිසා. ඒ නිසා සමාජය පුරා මිත්‍යාවක් පැතිරීමට බලපානවා මේ තරම් ධනය තියෙන්නේ ගජමුතු ඔවුන් ළඟ තියෙන නිසා කියලා. සාමාන්‍යයෙන් ගජමුතු ස්වාභාවිකම නිර්මාණය වෙන්නේ ඇතකුගේ වයස අවුරුදු 50 ඉක්ම වෙද්දී. ඒත් ගොඩක් ඇතුන්ට ගජමුතු නිර්මාණය වීමට තරම් කල් ජීවත් වීමට වාසනාව ලැබෙන්නේ නැහැ. ඇතාගේ දලේ කේතු ආකාර පල්ප කුහරය තුල පිරිපැවතින්නේ ජෙලිවැනි ද්‍රව්‍යයක්. ඒක අවුරුදු 50ක් පමණ වෙන විට ක්ෂය වෙලා යනවා. අවසානයේදී ත්‍රිවෙන්නේ කුහර රික්තකයක්. දලේ කුහර බිත්තියේ තියෙන දන්තිනමය පතුරු ඒ වගේම කැබලි ගැලවිලා හිස් අවකාශය තුලට පතිත වෙනවා. එලෙස පතිත වුණු කැබලි ඇතාගේ චලනය වන හිස නිසා මේ අවකාශය තුල ඒ මේ අත පෙරලෙමින් සියුම් ලෙස ඔපවත් වෙනවා. ඊට පස්සේ තමයි මේ දන්තිනමය කැබලි සිනිඳු ලෙස ගජමුතු බවට පරිවර්තනය වෙන්නේ. මේ තත්වයට පත්වන විට ඇතාගේ වයස අවුරුදු 60ක් විතර වෙනවා. ගජමුතු තිබෙන නිසා හිස සල්න වාරයක් පාසා ගජමුතු කුහර බිත්තියේ වැදී නිකුත් වන ශබ්ද නිසා තමයි මේ ගජමුතු සහිත ඇතෙක් කියලා අඳුරගන්නට පුළුවන්කම තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ ගජමුතු නියපොත්තක් තරම් විශාල වෙනවා. ඒත් ගොඩක් වෙලාවට මේ ගජමුතු වල ප්‍රමාණය වෙන්නේ බෝංචි ඇටයක් තරම් ප්‍රමාණය. ඒවා රවුම් ආකාරයේ පමණක් නෙවෙයි ඕවලාකාර දිගු ආකාර වීමටත් පුළුවන්. බොහෝ වෙලාවට මේ ගජමුතු නිර්මාණය කරනවා ඇද්දල යොදාගෙන. ඒ වගේම තමයි අපේ අහිංසක දල ඇතුන් විනාශ කරා ගමන් කිරීමටත් මේ ගජමුතු හේතු සාධකයක් වෙලා. ඒ නිසා ගජමුතු හොයන්න ගිහිල්ලා අලි ඇතුන්ගේ විනාශය නම් නවත්තන්නටම ඕනේ.